කරන්න. ඊතර මෙතර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සොයාගෙන යන මෙබේ රූපමය චාරිකාව අදත් ආරම්භනවා මෙලෙස ඊතර මෙතර. ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳපළ විදේශ ආදායම් ලැබීම් අතර විදේශ රැකියාව සඳහා ප්‍රධාන ස්ථානයක් හිමි වේ. ඊතර වෙසෙන ලක්ෂ 25කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාව අතරින් ලක්ෂ 15කට අධික පිරිසක් ඍජුවම විදේශ රැකියාවල නියතු විගමනික ප්‍රජාව වේ. ඔවුන් ඊතර ගොසින් දහදිය මහන්සියෙන් විදේශ රැකියාවල නිරත වෙමින් මේ රටට එවන විදේශ විනිමය රටක් ලෙස අපේ ආර්ථිකයට විශාල ශක්තියක්. එලෙස විදේශ විනිමය නීත්‍යානුකූලව මෙරටට ගෙන ඒම කෙරෙහි රජයේ මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවද නිරතුරුවම මඟ පෙන්වීම සිදු කරයි. මෙම තත්ත්වය තේරුම්ගත් ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැඹ ලෙස ඊතර වෙසෙන විගමනික ප්‍රජාවට නීත්‍යානුකූලව සහ සුරක්ෂිතව පමණක් නොව වැඩි අගයක් යටතේ මෙතරට මුදල් ප්‍රේෂණය කිරීමට ශක්තිමත් ජාලයක් නිර්මාණය කළේය. එපමණක් නොව විගමනික ප්‍රජාවට නිරතුරුව මඟ පෙන්වීම උදෙසා රටවල් රැසක ලංකා බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ස්ථානගත කළේය. එම නියෝජිතයන් COVID-19 අර්බුදය හමුවේ පවා ඊතර සිට සිය මෙහෙවර උදෙසා කැපවිය. මෙලෙස ඊතර සිට මෙතරට නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ විනිමය එවන විගමනික ප්‍රජාව දිරිගැන්වීම උදෙසාද වැඩසටහන් රැසක් දියත් කිරීමටත් විගමනික ප්‍රජාව හමුවී ඔවුන්ට බලපාන ප්‍රශ්න විසඳීමටද කටයුතු කර ඇත. ලංකා බැංකුව හරහා විදේශ විනිමය එවන විගමනික ප්‍රජාව දිරිගැන්වීම උදෙසා ආරම්භ කළ පිටපිට රටතෑගි පළමු අධිරේ තරඟාවලියද ඉතා සාර්ථකව දියත් විය. මෙම වැඩපිළිවෙලේ වැදගත්කම නිසාම නැවතත් එවැනි වැඩසටහනක අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව තමයි පිටපිට රටතෑගි සීසන් 2 ආරම්භ වුණේ. මේ යටතේ එහි පළමු අධිර ලෙස රුපියල් 50,000ක මුදල් තෑගි 50ක්ද පළාත් මට්ටමින් ස්කූටර් 10ක්ද පළාත් බද තරඟයේ යටතේ ප්‍රධානය කිරීමට ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශය කටයුතු කළේය. මේ අනුව ඊතර වෙසෙන විගමනික ජනතාව ලංකා බැංකුව හරහා වැඩි වැඩියෙන් මුදල් එවමින් ජයග්‍රහණ ලබා ගත්තේය. පළාත් මට්ටමින් ගොස් ඊතරින් මුදල් එවමින් ජයග්‍රහණය කළ ඔවුන්ගේ මෙතර වෙසෙන ඥාතීන්ට සිය ත්‍යාග පිරිනැමීමට ජාත්‍යන්තර අංශයේ වෙළඳ ප්‍රවර්ධන ඒකකය කටයුතු කර තිබුණි. එපමණකින් සීමා නොවූ එම නිලධාරීන් පෞද්ගලිකවම එම ජයග්‍රාහකයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ සුවදුක් සොයා බැලීමටද කටයුතු කළේ සාම්ප්‍රදායික සීමා මායිම් වලට එහා ගිය බැඳීමකිනි. මෙය ලංකා බැංකුව සතු සුවිශේෂී ලක්ෂණයක් බව කිව යුතුය. අපේ රටට විදේශ විනිමය අවැසි සමයක COVID-19 අර්බුදය හමුවේ පවා විගමනික ප්‍රජාව මේ හරහා දිරිමත් වෙමින් ලංකා බැංකුව හරහා නීත්‍යානුකූලව මෙරටට මුදල් එවමින් රට වෙනුවෙන් යුතුයකම් ඉටු කිරීමද අගය කළ යුතු වේ. ජාතිය මහා පහන්තැඹ ලංකා බැංකුව විදේශගතව ශ්‍රමය පුදා ලංකාවට ඉසුරු සදන ආදරණීය විගමනික ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩි යමක් අපූර්ව යමක් එකතු කරන්න හැමතිස්සෙම උත්සාහ ගන්නවා. VOC පිටපිට රට තෑගි අවසන් මහා දිනුම් ඇදීමත් එවැනිම ඔබට ජයග්‍රහණයක් හිමි කර දෙන තෑගි තරගයක් ඉවත් නිවැරදි. සුපිරි ටොයෝටා විගෝ මෝටර රථයක් ඒ වගේම රුපියල් 50,000 බැගින් වටිනා තෑගි වවුචර් 50ක් මේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ඔබ වෙත හිමි කර දීමටයි සූදානම් වන්නේ. එහෙමනම් ජාතියේ මහා පහන්තැඹ ලංකා බැංකුව ඔබට ගෙනෙන VOC පිටපිට රට තෑගි අවසන් මහා දිනුම් ඇදීමත් එක්ක අපි එකතු වෙමු. පිටපිට රටතෑගි තරගාවලියේ අවසන් මහා දිනුම් ඇදීම පසුකීදා පැවැත්වුණේ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වර්තී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිනුම් ඇදීම සිදු විය.
මේ යටතේ ප්‍රථම ත්‍යාගයේ වූ මිලියන 50කට අධික Toyota Vigo වර්ගයේ මෝටර රථයක්ද තවත් රුපියල් 50,000 තෑගි 50ක් සඳහා ජයග්‍රහකයන් තෝරා ගැනීම සිදු විය. පිටපිට රට සෑගී අවසන් මහා දිනු මැදීමෙන් සුපිරි Toyota Vigo මෝටර රථ හිමිවන්නේ කාටද කියන වග තෝරා ගැනීමට මේ සියලු කටයුතු සූදානම් පවතී. මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුතු Toyota Vigo මෝටර රථය ලංකා බැංකුවේ BOC පිටපිට රට සෑගී අවසන් මහා දිනු මැදීමෙන් අපට ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව තෝරාපත් කර දෙන්නට අපි ගෞරවනීයව ආරාධනා කරනවා ලංකා බැංකුවේ ගරු සභාපති නීතිච කාංචන රත්නත්වයේ මැතිතුමාට. Casilon with an extensive network within the country has consistently expanded the business to wherever Sri Lankans live. Our presence is not only in the main branches that we have set up or the subsidiary that we have set up in London. We have also expanded our footprint in Europe, in the Middle East and Southeast Asia. This extensive network has given the advantage for the Bank of Ceylon family to use the resources which are digitally used now by the majority from all over the world. Our digital platform that is being used in Southeast Asia is a safe and secure mode for any customer of BOC to remit their hard earned currencies back to the loved ones at home. Lankawe vesena obage nadaya hitawathun weda mudal evime pahasu kramavedayak lesa Lanka bankuwa meda peradigata europeyeda agnidiga asiyaveyeda vesena sri lankikayan wenuen patharunu Lanka banku jalaya අපගේ ලංකාවේ මෙරට වෙසෙන ඔබගේ නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා දැනටමත් ඉතාමත් පුළුල් ලෙස භාවිතා වෙනවා. මෙය ඉතාම පහසු සහ සුරක්ෂිත මුදල් ප්‍රේෂණය කිරීමේ මාර්ගයක් ලෙස සියලු ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට ලංකා බැංකුව හැටියට අපිට හැකි වෙලා තියෙනවා.
අපි දැනගන්න කැමති ඔබතුමාගෙන් ලංකා බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව මේ වෙනකොට ලංකා බැංකුවේ තියෙනවා වට්කම් ගත්තොත් එහෙම ට්‍රිලියන 3.5ක් ඒ කියන්නේ බිලිවලින් බිලියන වලින් ගත්තොත් එහෙම බිලියන 3500ක වට්කම් සමූහයකට හිමිකම් කරන ආයතනය ලංකා බැංකුව. ඒ වගේම ලංකාවේ තියෙම ඉතාමත්ම ලාභදායි ආයතනය ලංකා බැංකුව. ඒ වගේම මහා බැංකුව සහ ජාත්‍යන්තර ආයතන විසින් අපිට නිර්ණායක දෙන ඒ හැම ආරක්ෂණකාරී ක්‍රියාවක්ම අනුගමනය කරපු ආයතනයක් ලංකා බැංකුව. ඉතින් තමා විසින් මේ එවන මුදල් ඉතාමත් ආරක්ෂාකාරී වෙද්දී තමාගේ ඒ තියෙන ප්‍රතිලාභයගේ ගිණුම් වලට සහ ඕගේ ආරක්ෂා කර ගැනීම ලංකා බැංකුවේ කාර්යය. එලෙස අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන ලද ජයග්‍රහකයන් වෙත සංකේතාත්මකව සිය ත්‍යාග ප්‍රදානය COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පසුකීදා සිදු විය. ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ලංකා බැංකුවේ මහා කළමනාකාර KED සුමනසිරි මහතායි. මෙම අවස්ථාවට ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ මෙන්ම ජයග්‍රහණ හිමිවුවන්ගේ මෙතර ඥාතීන් දෙක් විය. සම්බන්ධ වෙනවා ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන අංශයේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා ආර්.එම්.එන්. ජීවන්ත මහත්තයා. අපි දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ විගමනික ශ්‍රී ලාංකිකයන්. ඒ වගේම ලංකාවේ විගමනික ශ්‍රී ලාංකිකයන් මුදල් ලංකාවට ගෙන්න ගන්න අපේ ආදරණීයයන් වෙනුවෙන් ඔබතුමාගේ පණිවිඩය. ලංකා බැංකුව රටේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව විදිහට මේ රටේ ආර්ථිකය විනියම් කරන දායකත්වය. ඉතින් ඒ වගේම දායකත්වයක් අපි ඊතරේ වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව ඔවුන් දහඩිය මහන්සියෙන් හම්බ වෙන මුදල් මේ රටට ගෙන්වා ගැනීම සඳහාත් අපි ඔවුන්ට විශේෂ වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කරනවා ලංකා බැංකුව විනියම. අපි දන්නවා විදේශ විනිමය කොයිතරම් වැදගත්කමක් තියෙනවද රටට මේ අවස්ථාව වෙනකොට. මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අපි ආනායන මූලික වෙච්ච රටක් විදිහට මේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ලංකාවට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් අපිට ඇත්තටම මේ තියෙන වෙනස නැත්තම් ආනායන අපනයන අතර තියෙන වෙනස යම්කිසි සහනයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගිය අවුරුද්ද වෙනකොට ලංකාවට ලැබිච්ච විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතාමත් අතිමහත්. ඔවුන් ආදාහඩිය මහසී හම්බ කරන වැඩිපුර ප්‍රේෂණ ප්‍රමාණය ලංකාවට ලැබුණේ ලංකා බැංකුව හරහා. මොකද දැනට ශ්‍රී ලංකාවේ මේ වෙළඳපොළ වටිනාකමින් 100% වැඩි ප්‍රමාණයක් 40-45% ප්‍රමාණයක් ලංකා බැංකුව තමයි දැනට පවත්වාගෙන යන්නේ. ඉතින් ලංකා බැංකුවට එවන මුදල් සුරක්ෂිත වගේම ආදායමක් උපයා ගන්නවා වගේම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඔබ අතිමහත් දායකත්වයක් ලබා දෙන බව මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරන්නට කැමතියි. ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර මහා කළමනාකාරතුමා රංජිත් රුවන්පතන මහත්තයා අපිත් සමග සම්බන්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ දිරිමත් කිරීම සඳහා ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. BOC පිටපිට රට දැකී කියලා කියන්නේ එවැනිම වැඩසටහනක්. මෙම අපි දැන් සිටින්නේ එම වැඩසටහනේ දෙවෙනි අදියරේ දෙවෙනි වැඩසටහන. ඇත්ත වශයෙන්ම මෙම වැඩසටහන අපි අපේ ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන්නේ ගනුදෙනුකාර භවතුන්ට කරන උපහාරයක් ඒ වගේම අගය කිරීමක් විදියට. අද ක්‍රියාත්මක වෙන්නේ මේ අවසාන මහා තරඟයේ මෙහි ජයග්‍රහකයාට අපි ලබා දෙනවා Toyota Vigo වර්ගයේ වටිනා මෝටර රථයක්. දිගටම ලංකා බැංකුව සමග සම්බන්ධ වෙලා අපේ රටට අවශ්‍යම විදේශ විනිමය ලංකාවට ලංකා බැංකුව තුලින් යොමු කරලා අපිත් සමග රැඳී සිටීමින් ජයග්‍රහකයෙක් වන්න කියන ආරාධනය මම කරන්න කැමතියි. Thank you.
ජාතිය මහා පහන් තැඹ ලංකා බැංකුව POC පිට පිට රට තෑගි සීසන් 2 අවසන් මහා දිනුම් ඇදීමෙන් ඔබ වෙත තිලින කල Toyota Vigo සුපිරි මෝටර රටේ දිනාගන්නේ උතුරු මැද පළාතේ මෙදිරි ගිරියේ පදිංචි උදයන්ගණී නිර්මලා හේරත් මහත්මිය ඔබට අපේ උණුසුම් සුබ පැතුම් මේ අනුව පිට පිට රට තෑගි සීසන් 2 අවසන් මහා දිනුම් මැදීමේ ප්‍රථම ත්‍යාගයේ වූ රුපියල් ලක්ෂ 50කට අධික වූ මෝටර රථය දිනාගත් මෙදිරිගිරියේ දිවුලන් කඩවල උදයන්ගණී නිර්මලා හේරත් මහත්මිය වෙත ලංකා බැංකුවේ මහා කළමනාකාර KED සුමනසිරි මහතා විසින් එය ප්‍රදානය කරන ලදී. महात्य दें अवरुद्ध अटा तीस दुख महान साली तमाय अपिट मे वगे जयग्रहण लिमीने मम कियाने पिटराट सिटी नापे लंकावासी आयट मे वेडी वेडिय साली वाणी लंका बैंक वोट मट इतमा विश्वासदाय बैंक हटीर कि पुलवाने लंका बैंक तमाय मट गुड सत्ट एतम किरीतर वचन मेलाव पिटकर मट एट मत हेरें ओसी पिटपिट रट त्यागी देवन अदीरेदी वासनावंत रसक जयग्राहकिन लेस प्रकाशित पत्तुना ए सियल्लटम प्रथमेम शुभपतंड मम कमति विदेश रटवल सेवे करन आदरणीय श्रीलांकिके मित्र वासे करन एम आदरणीयंगे यपिन्नन अत्तवसेम उपसेम आमंत्रणे करन लबीम इताम सतुरदायक कारण विदेश रटवल तमंगे जीवते हुदम काले वैकरमीन तमागे यपेन्नंगे रटे त्यापत सदा उब श्रमय वगुरन ए वगुरन श्रमेट लबिन फलय विदेश मुदल श्रीलंकावट प्रेषणे करण लंका बैंकु मगिंग एम मुदल वेगवत्व आरक्षा कार्य पहसुम उबगे यपेन्नत लबादीम अपि सिदुकरन लोकु कार्य बारे अभी शाखाजाले हयस पनाहकट आसन्न शाखाजाले सह ये संबंधे मना पुहनोल अभी सेवक पिरीस उब्बसमट सेवे सदा सूदानी सिटीन लोके ओनेम तनक सिट श्रीलंकावट बीओसी स्मार्ट रेमिट हरह मुदल प्रेषण करान्न हकीयावतीन एवागेम रटवल गणनावक अभी नियोजित उब विनिंग सेवेट योदवलतीन एक विदेश गतव सेवे करन अपगे आदरणीय श्रीलांकिक वेणुवेन्द ओन्गे यपिन्नन वेणुवेन्द अपि विविध वेडसटहन ओन्न शक्तिमत् किरीम संदहा क्रियात्मक करनवा ए वेडसटहन वल एक क्रियामार्गय तमाई मेम बीओसी पिट पिट त्यागी तरंगे मे मगिन ओबलाट श्रीलंकावट मुदल एवीम दिरिमत् करनवा ओबला श्रीलंकावट राज्य बैंकोक्कन लंका बैंको हरह मुदल एवीमे ओबलागे यपिन्ननुत रटे आर्थिकयात रटत संवर्धने करगनिमिट विशाल दायकत्वयक करण भव मे अवस्थावे मतक करन्न कमति මෙලෙස ප්‍රථම ස්ථානීය දිනාගත් ජයග්‍රාහිකාව වෙත මැදිරිගිරිය දිවුලන් කඩවල ප්‍රදේශවාසීන් ඇයව පිළිගැනීමට සහ ලංකා බැංකුවට තුති පිළිම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබෙනු මෙම වැඩසටහනේ මුල සිට අග දක්වාම එක් වුණු අපගේ එතරම්තර කැමරාවට හසු විය. එතර වෙසෙන විගමනික ප්‍රජාව උදෙසා මෙවන් දැවැන්ත මෙහෙවරක් ඉදිරි කිරීම උදෙසා ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශයේ විශාල මෙහෙවරක් ඉදිරි කළේය.
ලංකා බැංකුවේ ජාත්‍යන්තර බහින්දාකාර සහ ආයෝජන අංශභාර නියෝජ්‍ය මහා කළමනාකාර RMN ජීවන්ත මහතාගේ මෙහෙයවීමෙන් සහකාර මහා කළමනාකාර ජාත්‍යන්තර රංජිත් රුවන්පතිරණ ප්‍රධාන කළමනාකාර ජාත්‍යන්තර රසිකාද සිල්වා යන මහතු මහත්මීන්ගේ මග පෙන්වීම සහ නායකත්වයේ යටතේ ජාත්‍යන්තර ආංශයේද වෙළඳ ප්‍රවර්තන ඒකකයේ කළමනාකාර විහාන් අමරකම මහතා ප්‍රමුඛ වෙළඳ ප්‍රවර්තන ඒකකයේද ඉටුකල කාර්යභාරයේද අගය කළ යුතු වේ. ඇත්තටම උතුරු මැද පළාතට ඉතාම සුවිශේෂී දවසක් අද දවස ඉතින් ලංකා බැංකුව උතුරු මැද පළාතේ ඒ වගේම මේ මැදිරිගිරිය ප්‍රදේශයට ආලෝකයක් ගෙන දුණු සිද්ධියක් අපි මේ මොහොතේ සිහිපත් කිරීම තමයි අපේ ඇත්තටම මේ සිද්ධිය නැත්නම් මේ අවස්ථාව යොදාගෙන තියෙන්නේ විශේෂයෙන්ම අද මේ වීගෝ මෝටර රථය ලබා ගන්න අපේ ජයග්‍රාහකාව නිර්මලා හේරත් මහත්මිය මං හිතන්නේ ඇගේ ස්වාමි පුරුෂයා වැඩ කර ඩුබායි රටේ ඇත්තටම එකම දේ කරේ ලංකා බැංකුවට මුදල් ලැබීම පමණයි මුදල් ආවා මෙතුමිය මුදල් ගත්තා ඒ දේ විතරයි කරේ කිසිම වෙහෙසක් මහන්සියක් දැරුවේ නැහැ මේ කාර්යයක් ගන්න ඒ ගනුදෙනු කිරීම පමණක්ම හේතු කරගෙන ජයග්‍රහකයා බවට මේ විශිෂ්ට මෝටර රථයේ ජයග්‍රහකයා බවට පත් වුණා ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.